ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළසේක. මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදිවත්තක් පවා ඒ වටා වැටබැඳ එහි මිදි යන්ත්‍රයකට වලක් ගැන මුරට්ටාලයක් ඉදිකොට එය ගොවීන්ට අඳේට දී පිට රටට ගියේය. අස්වැන්න කාලයේ ලං වූ කල පළගාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවීය. එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැලූහ, එකෙකු මැරූහ, තව එකෙකුට ගල් ගැසූහ. යලිත් ඔහු මුලින් ඇවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් ඇවීය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙරසේම කළහ. අන්තිමට ඔහු මාගේ පුතුණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත කියා සිය පුත්‍රයා ඔවුන් වෙත ඇවීය. එහෙත් ගොවීහු පුත්‍රයා දැක මේ උරුමක්කාරයා එන්න මොහු මරා දමා මොහුගේ උරුමේ ගනිමුයි ඔවුනොවුන් අතර කතා කොට ඔහු අල්ලා මිදිවත්තෙන් පිටතට දමා මැරූහ. එහෙන් ස්වාමියා ආකල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද්ද? ඔහු කතා කොට ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට නියම කන්නේදී තමාගේ අස්වැන්න කොටස දෙන වෙන ගොවීන්ට මිදිවත්ත බාර දෙනු ඇතැයි කීහ. ජේසුස් වහන්සේ ඔවුන් නමතා මෙසේ වදාළසේක. ගෘහ ශිල්පීන් නිවතලූ ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. මේ සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි ඒ විශ්මය ජනකය. යන්න ශුද්ධෝලිය විල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද්ද? එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ කෙරෙන් ඉවත් කොට ඒ නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. නායක පූජකවරුන් පරිසිවරුත් උන්වහන්සේගේ උපමාසා ඒවා එල්ල කළේ තමන්ට බව දැන උන්වහන්සේ වල්ලා ගන්න තැත් කළහ. එහෙත් උන්වහන්සේ දිවිසිවරයකැයි ජනතාව සැලකූහෙන් ඔහු ඔවුන්ට බිය වූහ.